රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අගමැති සහ මැතිවරණ කොමිසම අතර තීරණාත්මක තවත් සාකච්ඡාවක් අවසන් දැන් තියෙන තත්ත්වයත් එක්ක අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්න අමාරුයි රාජ්‍ය අමාත්‍ය ජනක කියයි අප්‍රේල් 25 වෙනිදාට ඡන්දයක් තියන්න අමාරුයි උද්දමනෙන් ශ්‍රී ලංකාව දහවැනි තැනට 2023 ස්ප්‍රින්ග් සමුළුව අද ඇරඹෙයි ජූනි මාසයේ වෙද්දි මෙරට බාහිර සහ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කරන්න පුළුවන් හිටපු මහ බැංකු අධිපති පවසයි ප්‍රතිත්‍රස්ත පනතේ විනිවිදභාවය ගැන යුරෝප සංගමය අවධානයෙන් GSP+ සහනය ලැබීමත් තීරණාත්මකයි මාධ්‍යට තවත් පනතක් විකාශන අධිකාරී පනත නමින් නව පනතක් පිළිබඳව සාකච්ඡා ඒක සියලු මාධ්‍යන්ට අදාළ වෙන්නට ඉඩ තියෙනවා නැව රටවටේ ගියත් ඩොලර් චූන් නැව ගිලුණත් ඩොලර් චූන් නැව් ගිලින රටේ ඩොලර් ගැන අද ටෙලිවැකියෙන් සාමාන්‍ය පෙළ කල්යයි ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ පවතින තත්ත්වය මත අප්‍රේල් 25 වනදා මැතිවරණය පවත්වන්නට හැකියාවක් නැති බවයි. මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී. මෙම සාකච්ඡාවට පළත් සභා හා පළත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාද සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පවතින තත්ත්වය මත අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීමට බැරි බවයි. මැතිවරණ කොමිසමත් එක්ක සුවද සාකච්ඡාවක් පැවැත්වුවා ඉදිරි කටයුතු සම්බන්ධව විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවකයන්ගේ ගැටලුවක් තියෙනවා අපි මාර්තු 9 වෙනිදා ඉඳන් අප්‍රේල් 25 දක්වා එයට මූලික වැටුප ගෙවන්න කටයුතු කරා. ඒකම අප්‍රේල් මාසේ 25 වෙනිදාන් පස්සේ ඒගොල්ලන්ගේ වැටුප ගෙවන ආකාරය පිළිබඳව කතා කරා. එතුමාලා තව කරුණු කීපයක් ගැන කතා කරා. අධිකරණයේ එතුමාලා වෙන නීතිපතිතුමා ඉදිරිපත් වෙන්නේ නැති එක සම්බන්ධව ඒ පිළිබඳව අගමැතිතුමා සාකච්ඡා කරා. ඒ වගේම අපි ඉදිරියේදී මුදල් අමාත්‍යංශෙත් එක්කත් කතා කළා. මැතිවරණ කොමිසම ඉල්ලපු ඉල්ලීම් කීපයක් තිබුණා. ඒවට සාධාරණ වැඩපිළිවෙලක් හදලා දෙන්න අගමැතිතුමා කටයුතු කරනවා කෝ. ඒක නිසා එතුමාලා අපි දෙගොල්ලොම බලාපොරොත්තු වෙනවා. මේ මැතිවරණ කොමිසමත් එක්ක කිසිම ගැටුමක් අපේ නැහැ. ඒ නිසා අපටත් ඕන මේ මැතිවරණේ පවත්වන්න ඒ වාතාවරණය හදාගෙන එතකන් ඒ ඉදිරි කටයුතු කරගෙන යෑම තමයි අද අපි සාකච්ඡා කරේ. අමුතුමක් කවද විතර නිශ්චිත කියන්න පුළුවන්ද මැතිවරණ තියන්න පුළුවන් කාලය? දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වෙනිදාට ඡන්දයක් තියන්න අමාරුයි ඕන එක්කෙනෙකුට ඒක පේනවා. තැපැල් ඡන්දෙ තිබෙන්නේ නැති නිසා එතුමල්ලා අප්‍රේල් 25ට ඉස්සෙල්ලා ඉදිරියේ පිළිබඳව යම් කිසි ප්‍රකාශයක් කරයි මැතිවරණ කොමිසම. කොමිසම දිගින් දිගටම සදාහන් කරන්නේ මුදල් නිදාස් නොකිරීම නිසා මැතිවරණ කල්යනවා කියන කාරණේ. යම් කරුණු කීපයකට මුදල් ඉල්ලුවා. ඉතින් ඒක මුදල් අමාත්‍යංශෙත් එක්ක කතා කරලා කරන්න ඕන කටයුත්තක්. ඒක අගමැතිතුමා ජනාධිපතිතුමාවත් දැනුවත් කළා. ඒ වගේම මුදල් අමාත්‍යංශලත් දැනුවත් කරන්නද. ඒ වගේම ඒ එතුමාලටත් අපි ඉල්ලීමක් කරා මුදල් අමාත්‍යංශයක සාකච්ඡා කරලා ඉතුරු කටයුතු කරන්න. තව මාසෙකින් මැයි මාසේ 11 වෙනිදා අධිකාරිය නඩු කීපයක් පැවැත්වෙනවා. ඒක නිසා ඒ ගැනත් සැලකිල්ලෙන් කටයුතු කරන එක තමයි අපේ බලාපොරොත්තුව. වැටුප අරගලොන්ට හම්බෙන්නේ නේද රාජ්‍ය? අද සියලුම මැතිවරණ ඉදිරිපත් වෙච්ච සියලු දෙනාටම අද මූලික වැටුප ගෙවනවා. අපි බලාපොරොත්තු මූලික වැටුප මදි ඒගොල්ලන්ට. ඒක නිසා සේවයේ පිහිටවන්න තමන් ඉල්ලන ප්‍රාදේශීය සභා සීමාවෙන් එහා පැත්තේ පිහිටෝලා ඒ අයට ඉදිරි මාසේ ඉඳලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ සම්පූර්ණ වැටුප ගෙවන්න පුළුවන් වෙයි කියලා.
ලොව වැඩිම උද්ධමනය පවතින රටවල් අතර ශ්‍රී ලංකාව දසවන ස්ථානයට පැමිණ තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සිටියේ තෙවන ස්ථානයේයි. මේ අතර අභ්‍යන්තර සහ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම එළබෙන ජූනි මාසය වන විට සිදු කළ හැකි බවයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පැවසුවේ. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳ සලකා බලන ස්ප්‍රින්ග් සමුළුව අද ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරන වසන්ත සැසිය හෙවත් ස්ප්‍රින්ග් සමුළුව අද ආරම්භ වෙනවා. ඒ ඇමරිකාවේ වොෂින්ටන් හිදී. අදින් නැරඹෙන ස්ප්‍රින්ග් සමුළුව ලබන 16 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරකම් වල ප්‍රගතිය මෙම සමුළුවේදී සලකා බලනු ලබනවා. එසේම ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය අර්බුද පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව ස්ප්‍රින්ග් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශුහන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනද එක්වීමට නියමිතයි. සමුළුවට ප්‍රථම පැවති සංවාදයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මීට පෙර නොතිබූ අභියෝගවලට දැන් මුහුණ දෙන සමාජික රටවලට අප සහාය වෙනවා. එමෙන්ම එලෙස අවදානමට ලක්වන මැදි ආදායම්ලාභී රටවල සහාය ඉහළ නැංවීමට අප පියවරගෙන තිබෙනවා. ඉතා මෑතකදී යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට අපේ සහාය ලබා දුන්නා. මේ රටවල් අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඩලන්න කටයුතු කරන්නේ වීර වික්‍රමාන්විත ලෙසින්. ඔබට සහාය වීමට ලැබීම අපට වාසනාවක්. මේ අතර ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ලොව ආහාර උද්ධමනයේ ඉහළ මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව දසවන ස්ථානයට පැමිණ තිබෙනවා. එහි අගය 54%. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය අතින් ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව වැඩිම ආහාර උද්ධමනයක් ඇති රට ලෙබනනයයි. එහි අගය 139%. මේ අතර මෙම වසරේ ජුනි මස වන විට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කළ හැකි බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට වැඩසටහනේ සමාලෝචනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී තිබෙනවා. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ ඊට පෙර මෙම ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ හැකි බවයි. රටේ ආර්ථිකය අගාධයකට වැටී ඇති පසුබිමක තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා රජය ජනප්‍රිය තීන්දු ගනිමින් සිටින බව ගෝලීය ශ්‍රී ලංකේය කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක පවසනවා. ලංකාවේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 82ක් විතර තියෙනවා. මේකත් අපි දැනගත්තේ අතර මේ IMF එකේ වාර්තාව එළියට ආවන් පස්සේ. මොකද ඊට කලින් කිසිම කෙනෙක් මේක රාජ්‍යාධනකින් කිසිම කෙනෙක් හරියට මේක දැනුම් දීලා තිබුණේ නැහැ. ඒ 82කින් බිලියන 82කින් 50%ක් විතර බිලියන 42ක්ම තියෙන්නේ දේශීය ණය. ඇමරිකානු ඩොලර් බිලියන 42ක්. ඇත්තට මේ ණය දීලා ඉස්ලාම කල්පනා කරන්න ඕනේ මොනවද මේ මිනිස්සු මේ රටට කරලා තියෙන්නේ කියලා. පළවෙනිදී විදේශ ණය හිමියන් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට කියලා අපි කියනකොට උන් පැහැදිලිව ප්‍රකාශ කළා. අපිත් එක්ක ප්‍රතිව්‍යුහගත කරන්න කලින් කරුණාකරලා කියන්න ඕගොල්ලන්ගේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියන එක කියන්න කියලා. තමත්ම සාධාරණ ඉල්ලීමක්. ලංකාවේ තියෙන දේශීය ණය වල විශාල ප්‍රමාණයක් බර අදින්නේ ලංකාවේ තියෙන රාජ්‍ය බැංකු සහ EPF ETF වගේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන අපේ මිනිස්සු දාඩිය මහසෙන් හම්බ කරගත්ත සල්ලි ටික පරිස්සම් කරලා තියෙන තැන්වල. ඒකර මේගොල්ලෝ වැඩි පොලියකට මේ තියෙන ණය ටික තව ඉස්සරහට කල් දානවා. දැන් මෙතන මේගොල්ලෝ මේ කරන්නේ මොකද්ද? ආයතනයක් මේ ජනප්‍රිය තීන්දුව තමයි මේ. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ජනප්‍රිය තීන්දුවක් ගන්නද? මේගොල්ලෝ මේ වෙලාවේ මීට වඩා සංවේදී වෙලා මිනිසුත් එක්ක එකට ඉඳගෙන මේ වැඩේ හරියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව හරියට අවදුරටත් අපි මේ කරන්නේ අර ලැජ්ජ නැතුව අපි ගන්න ඕනේ. අපි ඊළඟ ඊළඟ තව අවුරුදු 5ක් තව අවුරුදු 10ක් පුළුවන් තරම් කල් දාගන්න. මේකනේ අපි හැමදාම කරේ. රටේ ආර්ථිකයේ ගොඩනැංවීමට නුවරඑළියේ උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙල වෙනුවෙන් සියලු දෙනා පෙළ ගැසිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් නුවරඑළිය නගර සංවර්ධන සැලසුම පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වසර 4ක් තුලදී මෙරට ස්ථාවර ආර්ථිකය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වයේ උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලසුමක් ඔස්සේ කටයුතු කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනාට පෙළ ගැසෙන ලෙසටද ජනාධිපතිවරයා ආරාධනාවක් කළා. අපි කොහොමද හැටන් තලවා කැලේ මස්කෙලිය නගර ටික දියුණු කරන්නේ?
දැන් පිරිලා මං ඊයේ උඩින් බැලුවා දැන් ඔක්කොම අනිත් තැන් වලට යනවා අර මේකේ තියෙන ලස්සන මේ සීනික් බියුටි එක නැති වෙන්න පුළුවන් මෙහෙම දාන්නකෝ නුවරඑළිය දිනු කරන්න ඕනේ ඒත් අපි දිනු කරන්න ඕනේ යථාර්ථය දැනගෙන ඇයි මිනිස් එන්නේ මොකේටද එන්නේ මොකක් බලන්නද එන්නේ කියලා එහාට එන ටුවරිස්ලායි මේකයි දෙකම බලලා විශේෂයෙන්ම මම නම් කියන්නේ අපි එතෙන්ට හදන්න මේ රටේ ආර්ථිකය ඉවරයි කියලා හුඟක් අය හිතුවා ඒත් අද IMF ගිවිසුම පස්සේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා දැන් අදහස් තියෙනවා. එකක් තියෙන්නේ ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කරන්න අවුරුදු 4 කේක කරන්න 2025 වෙනකොට ඒක අවසන් කරන්න පුළුවන්. ඒක මදිනේ. අපිට ඊට පස්සේ අලුතෙන් මුදල් හොයන්න තියෙනවා. ඉදිරියට යන්න තියෙනවා. එහෙනම් කොහොමද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ මුදල් හොයන්නේ? සංචාරකයෝ ගේන්න පුළුවන් විදියට මිනිස්සු පිළිගන්න පුළුවන් විදියට මේව හදන්න ඕනේ. යෝජිත ප්‍රතිතස්ථ පනත සම්බන්ධයෙන් මේ වන විට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබෙනවා. නව පනතේ විනිවිදභාවය සහ විධායකය වටා බලය ඒකරාශි වීම ගැන තමන් අවධානයෙන් පසුවන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ඩෙනිස් චායිබී පවසන්නේ. යෝජිත නව ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ කතාබහ මේ වන විට ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්තව ගොස් තිබෙනවා. ජාත්‍යන්තර සංවිධාන රැසක් නව ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අදහස් පළ කරන පසුබිමක යුරෝපා සංගමයේද මේ පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. යෝජිත නව පනතේ විනිවිදභාවය සහ විධායකයේ වටා බලය ඒකරාශී වීම ගැන තමන් අවධානයෙන් පසුවන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ඩෙනිස් චායිබී පවසන්නේ. GSP Plus යටතේ ශ්‍රී ලංකාවට වෙළඳ සහන ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව යුරෝපා සංගමය තීරණයකට එළඹීමට සූදානමින් සිටින පසුබිමකයි යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දී ඇත්තේ. ඒ අනුව යෝජිත නව පනත GSP Plus සහනය මෙරටට ලැබීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට ජනාධිපතිවරයෙකුට බලය පැවරීම ගැන අවධානයෙන් පසුවන බවයි ඩෙනිස් චායිබී වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති හොල්ග සීබර්ඩ්ද මින් පෙර සඳහන් කර තිබුණේ GSP Plus සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බවයි. අදත් යෝජිත නව ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. 2.20 ලක්ෂයක් වූ ජනතාවගේ ජනාධිපතිවරයාට කතා කරනඳ ද පහසු එක දිස්ත්‍රික්කයක ඉන්න නියෝජ්‍ය පොලිස්පති හමුවීමද නියෝජ්‍ය පොලිස් උත්තර කතා කරමුද ලෙස ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඉඳලා ප්‍රතිත්‍රස්තවාදී පනතර එනකොට තව ටිකක් අපෙන් පල්ලයට පැහැලා සැහැල් වෙලා තරල වෙලා නෙමෙයිද තියෙන්නේ. මේ පනත නීතිගත වුණායින් පස්සේ රජයට විරුද්ධ කිසිම සංවිධානාත්මක වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න බෑ. මාධ්‍යයට ඒ පිළිබඳ කිසිවක් පළ කරන්න බෑ. වෘත්තීය සමිති කිසිවක් කරගෙන යන්න බෑ. ඒ සියල්ලම අනිවාර්යෙන් ඇතිවන ප්‍රතිඵල මේක ක්‍රියාත්මක වුණා. මේ පනතත් මම දන්න පාර්ලිමේන්තුවේදී කවුරු මොනවා කිව්වත් මේ රට ගැන හිතල විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේකට සහය දෙන පිරිසක් ඉන්නවා. චූන් වෙලා ඉන්න පොහොට්ටු අයට කියනවා මේ පනත ආවොත් ඊළඟට ඉතාම කෙටි කාලයකින් ඕගොල්ලන්ට විපක්ෂයට ගියාම ඕගොල්ලන්ට මේකෙන් බැටකණ්ඩ වෙනවා. එතකොට තේරෙයි අපි කරගත්තු මෝඩකම කියලා. ප්‍රතිසස්ත පනත ගේන්නේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් මිසක් රටේ ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. මේකේ කවුරු හරි කෙනෙක් යමක් ලියන එක, යමක් කතා කරන එක, වීඩියෝ එකක් කරන එක, ඒක බෙදා හරින එක, Facebook එකේ කමෙන්ට් එකක් දාන එක පවා ත්‍රස්තවාදය කියලා අර්ථකථනය කරන්න පුළුවන් විදිහේ විවෘත අර්ථකථනයක් තමයි මේක ඉතුරු කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂයි ජුන්ටාවයි හැරෙන්න ඉතුරු 120,000 ත්‍රස්තවාදෙන් කියලා සලකන්න පුළුවන් විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. මාධ්‍ය නියාමනය සහ මාධ්‍යයට එල්ලවන විවිධ බලපෑම් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. මේ අතර මාධ්‍ය සම්බන්ධයෙන් වන නව පනතක් ගැන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද තොරතුරු අනාවරණය කළා. විකාශන අධිකාරියක් පිහිටුවීමට නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා මේ වන විට අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගුවන් විදුලි සහ රූපවාහිනී බලපත්‍ර සහ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම පනතින් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. බ්‍රෝඩ්කාස්ටිං ඔතෝරිටි පනතක් මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා කෙටුම්පත් සකස් කරන්න. විකාශන අධිකාරියක් හදන්න. මොකද දැනට තියෙන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ගුවන් විදුලි බලපත්‍ර ලබා දීම්, රූපවාහිනී බලපත්‍ර ලබා දීම් යනාදිය සම්බන්ධව රූපවාහිනී පනත, ගුවන් විදුලි සංස්ථා පනත වගේ දේවල් තමයි තියෙන්නේ. පොදුවේ පොදු නීතියක් මේ සම්බන්ධව සකස් වෙලා නැහැ. බලපත්‍ර දීමේ ක්‍රමවේදය ඇතුළු නියාමන කටයුතු වල යම් කොටසක් ඒකෙන් සිද්ධ කරනවා. ඒක සියලු මාධ්‍යන්ට අදාළ වෙන්නට ඉඩ තියෙනවා. මොකද සමාජ මාධ්‍ය, ජාල මාධ්‍ය කරුවන්ගෙන් ඉල්ලීම් තිබෙනවා. ඒගොල්ලන්ගේ
සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයකට හඳුන්වලා දෙන්න කියලා. සමහරුවෙකුට කැමති වෙන්න පුළුවන්, සමහරට අකමැති වෙන්න පුළුවන්. ඒක කිසිම ආකාරයකින් නිදහස්සේ අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් විදියට සලකන්න බෑ. යෝජිත නව ප්‍රතිත්‍රාස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ පනත මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තමයි අපි වෙනස් කරන්නේ. එකක් තමයි ආරක්ෂක ඇමතිවරයාට රැඳුන් නියෝග ලබා දෙන්නට තිබෙන ඒකාධිකාරී බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හට අධිකරණයේ අධීක්ෂණ යටතේ පමණක් සිදු කරන්න නීති ක්‍රමය හඳුන්වලා දෙන එක. දෙවැනි වෙනස තමයි ඒ පොලිසියට කරනු ලබන පාපොච්චාරණ මත දඬුවම් කිරීමේ ක්‍රමවේදය ඉවත් කරනවා. මේකේ මාන හිමිකම් උල්ලංඝනය වෙනවද නැද්ද කියලා ඔබටයි මටයි තීන්දුව කරන්නයි තියක් නැහනේ. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ පනත අනවශ්‍යයි කියලා, නැත්නම් මේ පනතේ වගන්ති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා එක්කෝ ඒ වගන්ති ටික ඉවත් කරනවා, නැත්නම් පනත මකුලල පැත්තකින් තියනවා. එහෙම වුණොත් පවතින පනත යටතේ කටයුතු කරගෙන යන්න පවතින ඕනම රජයකට සිද්ධ වෙයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අපේ ජනවහරේ හරි අපූරු කියමනක් තියෙනවා නේද? නැව ගිලුණත් බෑන්චූන් කියලා නේද? අද 254 වැනි ටෙලිවැකිය ලියන්න හදන්නේ ආන් ඒක ගැන. නැවක් ගිලුණත් බෑන්චූන්, ඒ විතරක්ම නෙවෙයි හොඳේ, නැවක් නිකන් අපේ රටවටේ වටයක් ගියත් බෑන්චූන් අප්පා. නිකන් නැවක් එහෙමත් නෙමෙයි ඉතින් හොඳේ. ඔය අසූචි පොහොර ටිකක් එහෙම අරගෙන රටවටේ ගියත් අපේ සමහර උන්දලට බෑන්චූන්. නැවක් ගිලුණත් බෑන්චූන්, නැවක් රටවටේ වට දෙකක් තුනක් කැරකිලා ගියත් ඉතින් අනේ මෙහෙ සමහරුන්ට බෑන්චූන්. දැන් මේ උපහැරණය අද ටෙලිවැකියෙන් මෙන්න මෙහෙම වෙනස් කරන්න හදනවා. හොඳේ, නැවක් ගිලුණත් බෑන්චූන් නෙවෙයි ඩොලර් චූන්. නැවක් රටවටේ වට දෙකක් තුනක් කැරකිලා ආයෙත්තර නැව අයිති රටටම ගියත් අපේ සමහර මහවුන්දලට ඩොලර් චූන් කියලා. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොකද්ද මේ අපබ්‍රංශ ඩොලර් චූන් කතාව කියලා නේද? එහෙනම් ඉතින් අහගමුකෝ. හොඳේ, මතකදර මේ චීන අසූචි පොහොර නැව නේද? ඒ නැවේ සිට අපේ මුහුදේ ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඒකේ නැගලා ඔය දැන් සිංගප්පූරියන්ට හදන මේ හොරුන්ගේ කතාව එහෙම මේ වන විට යම් ප්‍රමාණයක් දන්නව ඇති නේද? එතකොට ඔබට ආයේ තේරුම් යාවි මේක මොනතරම් දූෂිත නඩයක් විසින් විනාශ කළ හා ඉතිර ටිකත් විනාශ කරන්නට හදන රටක්ද කියලා. මුලින්ම චීන නැව මතක් කරගමු. හොඳේ, මතකද අපේ රටවටේ හැංගි මුත්තම් කළ නැව නේද? හැබැයි ඊට පෙර එකක් ලියන්නම ඕනේ. ඒ මේ පැනලා ගිය ජනාධිපති ගෝඨාභය රසායනික පොහොර තහනම් කරමින් කළ ජාතික අපරාධය. හොඳේ, ඒ අපරාධයේ මූල්‍යමය වශයෙන් ගණන් බැලුවොත් ලංකා ඉතිහාසයේ අතිශය අමනෝඥ විනාශකාරීම තීන්දුව. රසායනික පොහොර තහනම් කරමින් චීනයේ අර ෂින්ඩාවෝ සීවික් බයෝටෙක් සමූහ ආයතනයෙන් කාබනික පොහොර නැවක් ගෙන්නුවනේ නේද? මතකයිනේ නේද? ආන් ඒ නැවේ ආ පොහොරවල එදා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව දෙවරක්ම සනාථ වුණා. දැන් පොහොර ගොඩබාන්න දෙන්න බෑ කියලා ඊට අදාළ ශ්‍රී ලංකාවේ ආයතන කිව්වා. ඒවා ජීවාණුහරණය කළේ නැති ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොර කියලා පැහැදිලිව කියලා ඒ වගකීම ඒ චීනයේ ෂින්ඩාවෝ සිවික් බයෝටෙක් ආයතනය බාරගන්ට ඕනි කියලා තේරුම් කරලා කිව්වා. නමුත් මොකද වුනේ නේද? අපි මහා අරුම පුදුම රටක් නේද? අන්තිමට ඒ පොහොර නැව යාන්තම් හරවල ඇරිය රටවටේ කැරකි කැරකි ඉඳලා. වැරද්දත් ඒ උන්දලගේ අතේ. නමුත් මොකද වුනේ? නැවත් නැ පෝරත් නෑ. ඒ වෙනුවට අපි අන්තිමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් 6.9ක් ඒ කියන්නේ රුපියල් වලින් නම් කෝටි 1382ක් ආන් ඒ චීන සමාගමට ගෙව්වා. කෘෂිකර්මයට ඒ වෙලාවේ ඇමතිවරු දෙදෙනෙකු හිටියා, මහින්දානන්ද සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ දෙන්නම මාර සුරංගනා කතා එදා කිව්වනේ නේද? අන්තිමට පෝරත් නෑ. ඒ වුණාට රටේ සල්ලි වලින් රුපියල් කෝටි 1382ක් ගෙවලා හිත හදාගන්න තරම් හිත හොඳ මිනිස්සු අප්පා අපි නේද? එහෙම තමයි කරන්ට උනේ. අන්තිමට ඒ ගැන කියන්න තියෙන්නේ ඉතින් අර චීන පොහොර නැව නේද? අපි ගෙවපු ඇමරිකානු ඩොලර් මිලියන 6.9 එමත් නැත්නම් රුපියල් වලින් නම් කෝටි 1382 නේද? ඒවා නිකම්ම නිකන් සෙලවෙන මනස පුතා කියලා තමයි කියන්න වෙන්නේ නේ. දැන් මේ මූල්‍ය අපරාධය
මේක සෙලවෙන මනස නෙමේ මූල්‍ය අපරාධයක්. හොඳේ ආන්ගේ මූල්‍ය අපරාධය පිළිබඳව විගණක වාර්තාවක් එළියට ආවා. එහි සඳහන් වන්නේ මේ අපේ රටට වූ අලාභය රුපියල් කෝටි 1382 හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 මීට අදාළ නිලධාරීන්ගෙන් අය කරගත යුතුයි කියලා. හොඳේ හැබැයි ඇමතිලා දෙන්න නම් ගැලවුණා. හරිද? හැබැයි මේ නිලධාරීන්ගෙන් මේ රුපියල් කෝටි 1382 අය කරගන්ට දාපු නඩුවක් නම් තාම අපි දන්නේ නැහැ. හොඳේ දන්න කෙනෙකු හිටියොත් ඉතින් ටෙලිවැකේට කියන්න හරිය. එහෙමනම් ඉතින් ඊළඟ නැවට ගොඩවෙමු නේද? ඒකට ගොඩවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ නැව තියෙන්නේ අපේ මුහුදු පතුලේ. ඒ අහල පහලටවත් එන්න යන්නවත් දෙන්නේ නැහැ. ඒකයි වැඩි. නැව තියෙන්නේ අපේ මුහුදු පතුලේ. නමුත් අපිට ඒ කිට්ටුවටවත් යන්න දෙන්නේ නැහැලු. ඔය ඒක තමයි මොකද්ද? අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නේද? 2021 වසරදී, ඒ කියන්නේ වසර දෙකකට පෙර මැයි මාසේ 20 වෙනිදා අර ගිනි අරගෙන මුහුදුපත් උනේ නේද? මතකයි නේද? ඒ නැව. මේ නැව ඔය සිංගප්පූරුවේ ලියාපදිංචි එකක්. නයිට්‍රික් ඇසිඩ්. හොඳට මතක තියාගන්න, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඕක ඇතුලේ තියෙනවා. ඊට අමතරව වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර 1486ක්. ඒ කියන්නේ බහලුම් 1486ක් තියෙනවා. මේ කන්ටේනර් අතරත් අතිශය අන්තරායකර කන්ටේනර් 81ක් තියෙනවා. මේ නැව මැයි 15 වෙනිදා ඉන්දියාවේ හසිරා වරායෙන් පිටත් වෙලා තිබුණා. ඒ අතර තමයි ඔය රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක කාන්දුව නිසා ගින්නක් හටගෙන තිබුණේ. නැවත හසිරා වරායට හරවගෙන යාමට අවසර ඉල්ලුවා. නමුත් ඊට අනුමැතිය ලැබුණේ නැහැ. ඊළඟට ළඟම වරාය මොකද? කටාර්. ඊට ඇතුළු වීමටත් අවසර ඉල්ලුවා. නමුත් දුන්නේ නැහැ. ඊළඟට ළඟම වරාය කවුද නේද? අර ඉතින් ඔක්කොම කුණු බේරේ වැවට කිව්වා හේ නේද? ඔන්න ඉතින් අපිට ඇත්ත කිව්වද නැද්ද දන්නෙත් නෑ. කොහොම වුණත් අපේ මුහුදු සීමාවට නැව ආවා නේද? අන්තිමට ඔබට මතකයිනේ, මේ නැව අපේ මුහුදෙදි ගිනි ගත්තා. ඒ 2021 මැයි 20 වෙනිදා නේද? එදා ආරම්භ වුණු ගින්න දින 13ක් පුරා පැවතියා. අන්තිමට ඉන්දියාවත් ගින්න නිවන්න එක් වුණා. නමුත් බැරි වුණා. බොහෝ රසායනික ද්‍රව්‍ය සමග නැව මුහුදුපත් වුණා. අන්තිමට අපේ මුහුදට, අපේ වෙරළට ජල ජීවින්ට පමණක් නෙමේ අපේ ජන ජීවිතවලටත් මින් සිදු වූ හානිය සහ හෙටත් සිදුවීමට නියමිත හානිය අතිශය භයංකරයි, විනාශකාරී. මේක ලෝක ඉතිහාසයේ සිදු වූ අතිශය දරුණුම නෞකා අනතුර ලෙසත් සමහරු හඳුන්වනවා. සමහරුන්ට නම් ඉතින් එදා අර මේ වෙරළට ගොඩ ගහපු කැෂ් බෑව එහෙම මතකද? අර වාරකන් පුරුදු නැතුව මැරනවා කියලා කිව්වේ නේද? ඔවාන් ඒ කතාව තමයි. දැන් දුක හිතෙන කතාව ඒක නෙවෙයි. මේසා විශාල අපරාධයක්, විනාශයක් අපේ රටට, අපේ වෙරළට, අපේ ජන ජීවිතවලට සිද්ධ වෙලත් අනාගතයේදී සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා කියලා දන්නවා. ඒ තියාගෙනත් අපිට බැරුව ගියා අද වෙනකන් අදාළ වන්දිය ගන්න. මේ යන විදිහට වන්දිය මගහැරෙයිද, වන්දිය ගන්න පුළුවන් වේද, එහෙම නැත්නම් වන්දිය වංගු ගහයිද කියන එකයි අද ඇති ප්‍රධානම ප්‍රශ්නේ. හරිද? ඔව්, හෙට ටෙලිවැකිය නෝරදවාම අහන්න. හෙට ටෙලිවැකියෙන් අපි ඉතාම පැහැදිලිව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ ඒ වන්දිය ලැබෙයිද, වන්දියට වංගු ගහයිද කියලා අපි හෙට කතා කරන්න සූදානම්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කල් දමා තිබෙනවා. ඒ මැයි මාස 29 වෙනිදා දක්වායි. අපොස උසස් පෙළ උත්තරපත්‍ර ඇගීම් කටයුතු ප්‍රමාද වීම නිසා සාමාන්‍ය පෙළ විභාගයේ මෙලෙස කල් දැමීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. රජය ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘතිකයෙන් විරෝධතා ආරම්භ කරමින් වැඩවැරීම සිදු කළා. ඒ හේතුන් මත ගුරුවරුන් උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාවෙන්ද ඉවත් වුණා. එම ගැටලු නිසා උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගීමේ කටයුතු සිදු කිරීමට මේ දක්වා හැකි වී නැහැ. මේ හේතුන් මත මැයි මස 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජූනි මස 8 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. දැන් රටවට අපුවත් කීපයක් කෙටියෙන්. කුඩා ප්‍රමාණයේ කැබ් රථයක ගැටීමෙන් දැරියක මියගොස් තිබෙනවා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට කහිර මතදී මෙම අනතුර සිදු ඇත්තේ. මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දියනාමින් සිටි සිසුන් 6 දෙනෙකුගෙන් 2 දෙනෙකු දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව එම සිසුන් 2 දෙනා බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් සිසුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රත්නපුර කුරුවිට පැරඩයිස් වැවි සිදු කරගෙන ගිය මැණික් ජාවාරමක් වටලා තිබෙනවා. ඒ කහවත්ත පොලිස් විශේෂකාර බලකායතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවින් පත් කරන ලද සමාජිකයින් අප්‍රේල් 9 වනදා පාර්ලිමේන්තුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිලබලයෙන් පත්වන අතර විගණකාධිපති ලෙස WPC වික්‍රමරත්න දියුරුම් දුන්නා. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ස් සහ ජාතික ජනබලවේගී නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද පැවැත්තුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී ගම්පහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සංවිධානය කළ බක්මහවුලක් ඊයේ පැවැත්තුණා. මෙ අතර සිංහල හින්දු අවුරුද්දට සමගාමීව දියුලපිටියේ පොලිසියේ සමාජික සමාජිකාවන් එක්ව සංවිධානය කළ බක්මහවුලක් අද පැවැත්වුණා. පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සිදු කෙරුණා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.